නොමස්කාරවිීව බුදුරරුවනට සෙමදා බුදුහිමිසාරනයමි නමස්කාරවිීවා දම්ුවනට සැමඳා සදහම් සරනයමි නමස්කාරමිවා සංහරුවනට සැමදා මහාසංග සරනයමි නමස්කාරවිවා තුනුරුවනටෙ. සැමදාතිසාරනසාරනයමි සාදු 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 අපේ ගුරුදේවොත්තම පරම පූජනීය පින්වත් නොකුවාමන්හන්සේට අපහැම දිනාගීම නොවස්කාරය වීවාස. සැදහැවත් පින්වත්නී. දවසේදී සාථ සදහම් දේශනය සඳහා සැදහැත් දායකත්ථයන කරන්නේ පවත් තනුජා කृष්ण රත්න මහත්මිය යගේම ගංගා කृෂ්ण රත්න මහත්මය බුද්ධික ගුණරත්න මහත්ම ඇතුළු පවුල සියලු දෙනා खाස් වෙලා තමයිමඋතුම ධර්ම දානමය සිද්ධ කරගන්නේ ශිෂමීට වසරකට හිතදී මේ පරලෝගිය තමන්ගේ අම්මට ආදරමමයණියට ප පෙත් අනුවෝතං කරන අදහසින් පවත්න අපි එපෙදමින් මැරමින් මේ විදිහට සසරේ යන්නේ අපි ගාවම තියන අඩුපාු නිසා බදුරජාණන් වහන්සේ වදාලා මේ ජාති ජරා මරණ සෝක වැලපීම් සහිත මේ සසර යන්නට ඉප දෙන්නට හේතුව තමයි එයා රාග දේශ මෝහත් එක මරණයට පත්ව තෙරම ගීද දැන් අපි මේ ජීවිතය ඉපදිලා ඉන්නවනම් වයසත හැනවානම් ලෙඩ වෙලා ඉන්නවානම් හේතුවතමමකක්ද ගී ජීවිතය මුණතිබ රාගය දේශය මෝහ එක්ක මැරම් පැරලති ි අපි දැ වරුදු අතලි හයින අවරුදු පණහයින අපි මීට අවරුදු පණහකට කලින් ගන්න මවකුස්සයෙන් බිහි වුණා ඊට මාස දාහයකට කලින් මවකුසි පිරිසන ගත්තා ඊට දවසකට කලින් හරිමකක්දනේ අපි මැරුුණන කො හරරි ලෝකද තරුණගේ ජීතය අපි ඉඳ ජීවත්වෙලා තිරිසල්ලෝක වන්න පුළ මොනාහරවෙලා අපි මකක්දුණේ අපිට මැරන්න දත වුණා අපි දන්නේන මරුණු ඉදිය වැරණ කොහදද එහෙම දන්නනෑ හැබැයි මැරෙනකොටනිවාර්යම තිබල තියෙනවා අපි ගවත් කරුණු තුනක් ඒතමමක්ද හරාග තිබල තියෙනවා දේශී තිබලතිය තිබීම ඔය තුනම තිබබෙන නැත්තං එය මැරන්නේ එයා මැරෙනවා හැබැයිය උපතක්කර අයන්නේ ර උපතක් කරා යන්නේ නෑ ැන් සාරිපුත්තු මහරතන් වහන්සේගේ ජීවිතය අවසාන කාලේ උන්හන්සේ ඉතාමත්ම මෙත් සිටන් ගුණ දරම ඇතුවසය කළ ඒ සාරිපපුත්තු මහරතන් වහන්සේ ගිමි අවසාන් ජීතය උන්වහසේ රාදේශම කොහමට ප්‍රහණය කළා ඒහින්ද උපතක් කරා ගීනෑ නේද හැබැ අප ොක්කොමොක දල්ති උපතක්ර ඇවිල්ල තියෙනවා ඒමක්ින්දද රාගදේශමෝහ තිබ්බහින්ද. උපතක් කරාග නෑසාරබුත්තු මහරතන් වහන්සේ ඇයි රාගදේශමෝහ ප්‍රහාණය කරපු නිසා මේ ජීවිතත්තැන් අපි තවට දසකි මැරි තවරදු පහක්දාහයක් අනිවාර් මෙතැ ඉන්න පියඔක්කෝ සමට අවරුදු හැටක් කනට කවුරු නැවී බයික් කිව්වට අවු හැටක් කනලි කවුරත් නැතිී. ආයම උපතක් කරාගියුත් ඒට හතුමොකද ආ මේ ජීවිතය රාගදේශම ප්‍රහණය නොකර තිරීම එ හොඳර මතකතියා ගන්නනනි අපිගාවහෙන උපතක් කරා ගෙන යන අඩු පහඩු අපි ගවතිය සමරක්ලට අඩු පහඩු තිබීමත් එක්ක ඒ අඩු පහඩු සමහරක් මනුස්සයන්ගේ තිබටත් තොඩක් බලත්ව ත මෙරෙන්නේ මේ ජීතය උපදෙනකුට සමහරකය තරා අඩුයි මො අඩු හැබැයි එයා ඇසුරු කරන පිරිසත් එක්ක ම් ගුණධර්මෝල හීන බවත් එක්ක නැති දුර්ගුණත් එකතු කරග තිය අඩු පාඩුත් වඩාවර්ධනය කරගන තමයි යාමගදද මරණයට පත්ෙන්න එහහින්ට සමාටය ගලන්න මනුස ලෝක එන්න බැරිවිලෝ තෙර එහින්දා අද මම කියලා දෙන්නේ මේ අපි මනුසයක් කලා ඉපදනාට පස්සේ මේ ජීවිත ගොඩත් ගුණධර්ම කොඩක් ගුණධර්ම ියුණු කරගන්නට අපිට උපකාරවන අපි සතු තිබිය යුතු ගුණධර්මයත් තමයි මකක්ද ඉවසීම කියන්නේ ආන ඉවසීම ඇති කරගන්නේ කොහොමද ඒ ඉවසීම ඇතිකරගත්ත තමන්ටත් අනිත් අයටත් වන යහපොත කොච්චරද කියතමයි අද අපි බුද් දේශනාවක් කඔස්සේ මේ කියලා දෙ සූදානම් බන්නේ ඇත්තටම අප ඉවසන්නත්ෝ යයි අපි වසන්හියේ මේ ලෝකේ තවත් ඉවසන් නැති කෙනෙ කියන්නේ ඉඳ දමරක්ලා තවක් කෙනෙ කිවසන්ටත්ත ඕනි අපේ ඉවසීම නැතින්න මේ ලෝකෙ අඩු පාඩු සහිත මිනිස්සුඉන්නේ ඉදා අපි කියර දේවල් සමමාරක්කට යෙගු කරන්න ඇතුටමකදවෙන්න ට කේන්තිය ඒගොලන්ට කැමදී විතරක් කරනු අපිට කැමදව කරන්න ඇතටමක වෙන්නේ අපි ඉවසන්න නැතිු අට පස්සේ කේන්තියන හැබැයි ුදුරජාණන්ගේ ශ්‍රාවකය කැටියට අපි හොද්දට හේතු පලදම ඉගන ගන මේ සසර ස්වභාව ඉගෙනගන ඉවසවේ නැත්තම් ඉවසීම අප පුරදු කර නැත්ම් ඒක පාඩුව තමන්ටගේ හොදර තෙරුම් අරගෙන කටයුතු කොත් අපිට පුළහන් කමලැබෙන හොද්දට ඉවසාන්න පුරදුවයෙන් ඒ සඳහා අපි ටඋපකාරවා රහතන් වහන්සේලා ඉවසපු ආකාර ඉගෙන ගැනීම දෙවිවරු වෙලා ඉඳලා සමහරක් දෙවරු ඉවසු විදිී ඉගර ගෙනීම රජවරු වෙලා සමහරක්වෙලාට සමරක් රජවරු ඉවසු සමහරක් දුගී දුප්පත් අඇය සමහරක් කලාට ඉවසීමෙන් සැනසීම ලබච් ඉදිව අපි තීම ඉගර ගත ඒවා උදාහරණයට ගෙන අපේ ජීවිතයට ඉවසීම පුරු කර ගත්තොත් අපිමැරැනකොට අපිට පුලුවන්කම ලැබෙනවා අපි ගාව නොතිබිච්ච ගුණදරුම ලංකර ගන්න ර්මම අපි මේජීවිතයේ අපි ඉප දෙනකුට තිබ ගුණ ධර්මටික ආරක්ෂාවත් කරගන්න ඔය දෙකමක රගන්න පුළහන්කම ලබෙන්නේ මොකක් තිබද්ද ඉවසීම අපි අද ඒක ටප්පකාරු දේශනා කැටට වේප චිත්තිි කියන සූත්‍රය තමයි කි දෙෙන මකක්දග නම වපචිති මේ දේශනා අන්තර්ගතලා තියෙන්නේ සංයුත්තනිකා එක පොත්වහන්සේගේ සක්ක සංයුත්තේ ැන සද්දේදුු ගැන කියලත් දෙන සද්‍ය වදුුගේ ගුණධර්ම ගැන කියල දෙන්න දේශනා ගොඩත් තියෙන ඒන්නේ සංයුක්තිය තමයිඒ දේශනාවල එකොතුවත් තියෙන ඒකටි කියන සක්ක සංගත්තය කිය ඒක තිය දේශනතාව වේප චිත්තති සූට්ික ද සක්දේන්ු කොයි ලක දන්න ඒවත් දැනගන්නිප කොයි ලෝක සක්දයෙන් ඉන්නේ දැ අප ඉන්න කොහෙද මනුස්ස ලෝක ඒවගේ සක්ද්‍යයන් දිින්න ෝකොත් යෙන කද සක්ද තිවි ලෝකෙ තමයි කොයි ලෝක දේනම තවතිසා දිීවි ලෝකේ සතර වරන්දයවරු වෙසුමුණනි දිීවි රජය කහර ඉන්නේ ය ඉන්නේ ය ඉ චාතුමහා රාජික තිීව ලෝක ඊට උඩින් ිය තිීන් තියෙන දවි ලෝකතයමක්ද තවතිසාාව කියන්නේ හතමයි රජු කවද සක්ද අපි දන්නේ කාග හැරි අත්ත දීමකං උදාහ මේ කවුර හරි යාාව එක් ගෙන හිට ගිය කියලා නෑ සක්දවෙන්ඳනු මනුස්සලෝක හිටපු සාමාන්‍ය මනුස්සෙක් එයා ජීවිතය තියනකම්ම ගුණධර්ම හතක් පුරුදු කරලා තියෙනු කියද ගුණධර්ම හතක් පුරුදු කර තියෙනවා දීවි තිබෙන තුරාට හරි පුදුමයි මගහිත මේගොල මේ පින්ත් තිිරිස ගොඩකට සතුටරන්න පුළන් එකක් පලවෙනික තමයි ජීවිතය තියෙනකංක අම්මටයි තාත්තට හොතට සැලකවා කිය මෙද මේ පින් උතුන තමගේ අම්මට හොඳට සරකන්න ඇති ඉන්න කන්නේද එතකොට එයාගේ ජීවිතය තියෙනකම් මනුසු ලොකද්දී සක් දෙවිඳූ මොකක්ද කරා කියන්නේ ඔව අම්මට එදාතරයි ඉතාමත් මාතරෙන් සැලකුවා කියනවා එක දවසන්නේ දෙකන්නෙවේ යයි ජීවිතය තියෙනකම් දැ සමට එයා ජීවත ලද අම්මතාත නැතිබෙන් නැදති අමතාත ඉන්නකම් හුන්තට සැලකවා කිය පලින්නිද දෙවනිකතා සක්දුඳ වඩ මනුසලෝකිරකරුප පිනත් තමයිසාමාධමි ආරක්ෂාකරාකෙනවා කුල දෙටුුවන්ට හුදට උපස්ථාන කළා ගරු කලා කියනවා කුළ දෙටු කිලිකෙන ගෙදර ඉන්න නිවසේ ඉන්න වැඩි හිටියන් පවුල වැඩිහිටියන් ලොකු අමලකුව අපපච්චි බාපා පුංචයම්ම මාමනැන්ද එයක්කොට ම අයායක් කලාට ගුරුරුන්ට හුද්ධට ගරුසක්කාර කර කතා සන්නෙවෙේ දීවි තියනකම්මගරයි කිය. ඒවගේීම තමයි සද දෙවිදු වෙන්ඩ නම් මනුස්සුලෝකින් දිද්දී එය ලස්ස වච්චන කතා කරාකිීම. මෙහිරි වච්චන කතා කරා කින සමරක් කල සමහරක් අය මේ කේන්තිකයාම සත්තුන්ගේ නම්බ වලනු තාමන්ත්‍රණය කරනවා නේද සත්තුන්ගේ නම්බලින් සමරක්ලාට නොනට කතා කර මහත් වැයට කතා කරන දරුවන්ට කතා කරනවා සත්තුන් ගෙනම්ල සත්තුන් ග නම්වලින් කතා කරනෑ කියනවා නැන්දේ මාමේ මිතුර කියල හරීම ප්‍රියමනාප කර්ධංගම ආදරණීය සිත බන්ධන සොඳුරු වචනවලින් කතා කරා කියනවා කවදද එකලා සද්ද දිවිති වෙනතර කතා කරඒවගේ හැමදාම සත් වච්චනම කතා කරාගනවා බොරුවක් කිව වෙනය කියෙන ජවිතයට හසුලකි ඒවගේම තමයි පින්හත්නේ සමගියෙන් ඉන්න පිරිසක් බෙදන්ඩ එක කේලමක් කිවවෙන කිය එක කියලමක්කක් කිවෙන කියන දෙන්නෙක් සතතුටින් ඉන්න මේගොල්ලො කඩන්න ඕනේ මේගොල තරා කරන්න ඕන කිය එක කියලමක් කිවවෙනෑ කිය තෙරද යවි එක තමයි මකදද මේ තරහ ගත්ත නෑ කිය මද තරහ ගත්තන තර හාවත් එක පවත් අවවි නෑගේන ඉක්ම්මනට දේශය දුරු කරා ක්‍රෝධයක්කාවත් තරහකාවත් කේන්තිගියත් ඉක්මනට එක නැති කරා කියනවා එ තර හැවිල නැත්ති නෑ රහතන් වහසිර වන්නේවෙනි තර හාවත් ඒක පැවැත්ව නෑ කිය තරහ යනද අපිට දම්ට එනද එ බො හොඳයි ඔන්න තරා ගියන් ඒ පැවැත්වවින කියන බුදු දේශනාය තියෙනවා තරා යනා ගිල්ල එක පවත්තනාකාර තුනත්තියන මිනිස්සු දේශය ඇති වුණට පස්සේ ඒ දේශය පවතිනාකාර තුනත්තිය ක්‍රෝදය පවතිනාකාර තුනත්තියන මොකද සමහරකායට තරාගයා මේකනිකන් ද ඇන්ද පිරක් වගේ දන්ද පිරක් චරලා යෙන සසාමා්‍ය තපරය දෙයිනනෙ සමහරක්කායට තරහප මේමගේ පොඩ්ඩි වෙලාවා සමාරක්කයක තරහා තියනකින වැැල්ල ද පිරක්වාව දිය පිරටඩක් ටියකල තියද රද ටිකක් කලාටයක හැබැ ඒත් වනා ඩිස්සක් කිර කටමකදන්නේ ඒකවර යර ලක් රැල්ලක්කාවාසී කරනි සමහරක්කායක තරහා වනගද ගලේකෙටු විරක් සේය. මතකයි මේ පහසර ඉඳරල කොනිිත්තප එකත් මතකයි ඒලල්ස් කරද්දි ඕේල්ස් කරද්දිී පස්සේගේ දංගීන ්‍රයිගර් කියල මතකයි හැ අපි භාරයනකට අත්ති බෝය මනස යින්කරගීනැගෙන හොන්ට මතකයි ඔවු සහරක්කායගේ දේශය වනා කෙසේද ගලේ කෙටු ඉරක්ෂේ බුදුරන්ේ ස්‍රහෝ ැටි ර අපි උසා කරන්න ඕනේ අර සක්ද වදු හොඳක්මට ප්‍රහණ කරන්න දියද පිරක්ෂේ වත්මයෝ කරන්න නැත්තං අඩුතරම මැද එක මොකදද වැැල්ලේද පිරක්ෂේ වත්යාගත්තු කගොඩක් රතියෙන් නැතුව එක දවසිම රයි පෝඩ රයකත් හොඳදයි කිය නොනේ පුරුදු වනා හැටියට අප ඒකටත් උසාහගන්නව කිසිම දවසක දවසත් දෙක කටරත් පඩානන් තියාගන්න වැඩිය හොඳනෑ කොහොමත් හොදන දේශේ බුදරන්න දශනා කරන සක්දයදු මනුසු ලකකිද ලකට ආරක්ෂා කරගතමයි තරහා ඉක්මලට ප්‍රහණය කරා කියන දුර කරා කිය. මනුසුලෝක ඉද්දී සක්දෙන්න්දුවෙන්ට නම් මනුසුලෝකින් දෙයක්කරා කියනවා. කවුරුහර ඉල්ලගෙනනාවත්හෙම නෑ බෑකිවිනෑ කියනවා පුළහන් ටිකෙන් උපරම දුන්නකි. පුළුවන්ටික දුන්නකින් හරි පුදදුම එයා මනුසු ලෝකෙද්දී ඒ ගමේ ඉන්දලතියන පවුලල් ටිස්තුනක් මගමානමක වෙෙනයිද්දී තිස්තුනක් කිතියාගේ න මෙයා හම්බයි චිට්ඩ මේ මෙහන්ේ චීටමයාගින් ගපලක් කපනු එයක් හදා ගඩ කියලා එතුකුට හැර වැඩියකා කවරතු දවුට නැති එක නැද කෙනෙක් කල කියන කුතේ මට දන්නඩ බෑද වේ ගපල ෑල් කියර මෙයා හොඳයි ද නැදගත් කියර ගපල දී ගයා ගල වෙන තර ගෙපර කකාවගේන තවට සක් කැනකුට අක්ක කෙනෙක්කාවගෙන මල්ලි මටමාරය ගපල් අපපග මට දෙන්න වැේද ගෙපල දුන්නගේන වෙලාතනක කිය ඒවිදි රථ හැරින් පුරදු කරගේ නො මනුසුලෝකකිද්දී මගුමානවක වෙලාය ඔන්න කියන කරුණු හත මතකයි දතම් දිවිති වෙනතු රාම කද කළ පලියට දෙව පැන ඉලඟක කර දෙතු පු දව්ව පඩි ඉළගේක ප්‍රිය වච්චන කතාකල හරි ඉලගේක ඇත්ත කිව්වා සත්ත්‍ය කිවවා ඉටස්සේ කිය ලකිවින පිළඟ එක තරහා ඉක්මනින් දුරු කලා හොඳ මතන දීඇන්දිීරවාගේල මතකතියාග ඊඟක තමයි මගද අත්හැරීම දානය හොදට බුරුදු කරලා ඕන්න කියන පුුණන්න්‍ය තේදේසිින් තමයි පුුණන්න බලයෙන් තමයි වැරුණුවට පසසි හිල කොයිද තවතිසාාවේ සක්්ද දෙලා හිතිී අම්ම අකමති නමේ පින්ත් පිරිස් කැමින සක්දයද වඩ කවුරුුවත්න වෙයි රත් කියන එකගහන්න ඔන්නේ ඔය හතපුරද කර ය පින් පුුණ්‍ය බලයෙන් හගලටහි අවදිසා පලින් එතකට කවතිසා ඉන්නකොට එහෙත් උපතක්නෙ එහෙත් තින් තියෙන ප්‍රශ්නක නැත්ත නෑ ගැටු නැතිනෑ නිවැනේ විතරයි විතරයි ගැටු නැති එහෙත් තියෙනවා කලගෝල් එහෙත් තියෙන ප්‍රශ්න අර්බුද එහෙ තියෙනෙ එක ප්‍රශ්න ඇතයිමකක්ද එ සක්ද දෙවිදුු ඇතුළු තෞතිසාවාසි දෙවරුන්ට එක්ක තරාපිද සත්තම කවුද අසුරයෝ කෙලක ඇන්නේ දැන් තෞතිසාව නායංකයා සක් දෙවිදු වගේ අසුර ලෝකයේ නායක දෙන්නෙක් න්න ඒ යාගේ නම්ත පහරාද වේපචිත්ති තුකට මේ වේප චිත්ත මුල් කරගන මයි මේ දේශනාවති යෙන්නේ. ඉතින් මේ ඉස්සර ඔ සක් දෙවිදු නායකත්්‍යය දරන තෞතිසාවෙසි දෙවිරුණුත් ඒපචිත්ති අසුරේන්ද්‍රයයා නායකත්වය දරන අසුරයොත් අතර යුද්ධයක් ඇතිවුණ යුද්ධයක් ඇතුනට පස්සේඒවේපචිත්ති කියන අසුරේද්‍රයා කියනවා අසුරනි අසුරයෝ දිනවුවොත් දෙවියෝ පැරදනත් ඔය සාක්්‍ර දේවින්ද්‍රයා අත් ස සක්්‍ර දේවිරයාගේ අත් බැඳලා කොකුල් බැඳලා මංගාවට ඇරගෙන් කියලා කියීම ඊට පස්සේ සක්දයඳ කියන තෞති ශසි දවියන්ට ඔය අසුරය පැරදුනෝ දෙවිය දිනව අසුරයා මේ වේප චිත්තිව ඔවු අත්කකුල්ගැටගහලා බෙල්ල පස්වෙෙන කොට බන්ධනය කට ලක් කරලා ඇරංගන්න කියලා කියන. ඔ යුද්ධෙදී අසුරය පැරදිනා දෙවිය දිනහවා තැන්වු දැරගෙන්න්නන් වේපචිත්තිව වැැෙනගෙන රෙන්න්න ඒ පැරදනා වෙන දෙයක්. එනකොට අර සක්ට දේවන්දයා ඉන්න ඒ සුධර්මා දිවිවභාවට ඇතුල් වනකුටම වේපචිත්ති හොදටම් බයින්ට පටන් ගත්තා නරග වචනාලින් සක්දේදුුර පටන්ගත් මේ බයින්න පටන්ගත්තා සුධර්මමා දිීවිස්වභාවෙන් එලිට එනකොට කවුද වපචිත්ති සක්දවදුට මුොදටම් බයින්න පටන් ගත්තා බැන බැනමයන හරහගීල උදටම් න එතකට සක්ද යුඳගේ ද්‍රයිවර් මහත හිටිය සක්දද කෙනෙක් එයාට කියනවා මකදද මාතලී අවරෝධ දහසක් සහිත ල්ලොකු යානාවවත්තය සක්දයදට ඒයානාව හැරයි අඩ මාතලකිය ද පුත්‍රෙක් එයත් පිනකින්තමයි ්‍රයිව ලයිප දෙේද ්‍රද මහත ල එපදෙද මාතලීන රතාචාරය සකදේවදයට ආදරරි හරී ආදරී ගොඩාක් සිනයවන්තයි කියනවා පිංව සක්දදුන වේපසිිත්තිගේ නපුරු වචච නිදිරයේ ඒවා අසුමින් ඉවසගෙනඉන්නේ මොකටද බටද නැත්තම් බැරිකමකටවක්ද කියලහවා ම මාතලිව කාගෙන්දවි සක්දේඳ අ නොමකද ඔව මේ ිත්තමේ ඇතුළ ටැනුටත් බන්න එටවුටක් බයි මේ ඔබතුමා ඇයි මොකටද ඒ අයිවසගෙනඉන්නේ ඇයි බයයටද නැත්න මොක කර බැරි කමකට වදල අන්න සද්දඳදු කියනම ධර්ම අර්ථ ඒවසන විදිහතුමයි අපිට ගොඩා කරදගත් අපේ ජීවිතය ඉවසින් පුල්තු කරග කියනවාං මම මාතලි මම දේපචිතිට බයි ඉවසනවාන වේ බැරිකමටේ වෙසනමත් නෙවෙයි. හැබැයි මං හරි බුද්ධිමත්. බුද්ධිමත්ව කටයුතුකරු මංවගේ කෙනෙක්. මේ බාල එක්කනෙ එක හැපින මොකට ද. සාමල්ලෝක අපි හිතන්නේ අපි ජනප්‍රියයයින අපි ලස්සනයි නං අපිට සල්ි තිීනවනම් කවරයට බැන් ොත් හෙම මොකද වෙන්න. අපිත් බයින් දැනවා. අපි කෞුද කියලා ධන්නේ නැහැ කියලාත් බලන්න. සක් දෙවිඳදු කියලා කියන්නේ මහා පුුණන්නේ තේජෙසකින් හිපදිච්ච මහා බලසම්පන්න දෙවි කියෙනෙ කියනවා අපක්ද කියන්නේ ඕ ඉවසන්න වැරිකමකට නෙවේ මේට හොන දෙයක්මට කරන්න පුලන් කියන්න පුුවන් බයටත් නෙවෙේ හැබැයි බුද්ධිමත්ව කටයුතු කරන මංවා කියෙනෙක් කෙනෙක් මේ බාලයක එක් හැප්පේනෙන් මොකට දනු ඒ නොවන් අපිට ගණ්ඩ දෙ ඇත්තියෙනවා අපි බුද්ධිමත් කියලා අපි ඉතාන් ඉන්නවනම් අප ගා තියනුන එක් දෙයක්ත්ත හමකද लोग නම් බुद්धिමත්ता है කෙනෙ को මाइන ක්‍රම ත්ता हैමක මෙ टीවස පුළුවන්ද කිය අනි බुद්ධिමත් කෙනෙ අප මाइන එක තැනත්මමකද ම වස පුන් ुद්ධිමත් කෙනගේ भाත් हैමකද ප්‍රजඥ්‍යාවන්තයගේ වभाතම අවස න අනි है බැනගරනට එ කලබල වෙන්නින यह बााइट ने බරිම න බुद්धिමත් නිසාමොකद පහत पहले අය වච්චන කියාගලනකොට ඒකට අපි ආවේග ශීලි වෙලා කටයුතු කළ එක පඥ්ඥාවන්තයකුගේ හැසිරීමක් නෙවීක ඔන්නහන් තේරුම් ගැන්න ොඳක් තැනක් නේද. ඉලකට සක්දයදු කියන සමහරක් අයගාව පොඩිපොඩි ප්‍රශ්න හට ගන්නවා අරුබුද්ධ හටගන්න වලක්ව අන්ඩ කවුරු හරි නැත්තම් මොකර සණ්ඩුවක් වුණට පස්සේ ඕක වලක්ව අන්ඩ කෙනෙක් නැත්තන් මෝඩ මිනිස්සු කරන්නේ නිකා යුද්ධවල ප්‍රශ්ණවල සඩු සරවල් පැටලනික එහම වෙන්නද කොච්චරය මේ පොලිසියට පැමිණිති නොද පොඩ්ඩි පශ්න සමන්ට සමරක් කලාවට කම්බි වැටක් මේ වෙලා න සමාරක් කලාට කුණටිකදදාලගලා සමරක් කරාට බල්ලෙක් ජරා කරලා ඒවගේ ප්‍රශ්නමලටන් කවුරුත් නුවනතියෙනෙක්ෙනෙක් මැදිහත්වෙලා විසඳ විනැත්තා ගොඩක් මිනිස්සු සන්ඩුසරවුවල් වෙන හවල් අතරගන්නවා තුවක් වු අතරගන්නවා දඩුමුගුරු අතරගන්නවා සමරක්කයි ප්‍රාණගාතය පව කරනවා කියනවා ඒ නිසා තමයි නොුවනෙත්තා දඩුවම් දීල හරි බාලයාාව මේච්චල් කරන්න සමහර නුවනැත්තු ඉන්නඔයාටඒ මත්තක හිටින විදිර සමරක්යාට හොඳ දඩුවමන් දෙනු එ මේචල් කරන්න මේ මිනිසු ඉවසන්නේ නැති නිසා හරි ලසන්න කරුණක් කියන අනුන්ට කේන්ති ගේී බව දැනගෙන තමාන් සිහිරුවින් යුක්තව සංසින් දෙනවා නං මංි තන්නේ බාලයාව පාලනය කරන්තින හොඳොම ක්‍රම එක ගීලා මකද අපි දැන් කටයුත්තක් කරද්දී අපේ දරුවක් කන්න පුුවන් අපේ දෙමවපීක්වෙන්න පුුව අසල්වාසි කෙනෙක් කන්න පුුව එකට වැඩ කරනක් කෙනෙක් වෙන් පුුව යා සහට ෙදර පශ්නයකුත් එක්ක ආර්ථික ප්‍රශ්නත් එක් මොකක් කරහිද තරහගෙන්ඉන්න තෙරනද ගෙරන බෙනරු හ ඇවිල් ඉන්න සහල්ල කෙලාක් කේන්ති ගිල්ලන්නකුට එයා අපේ පොඩිදේකරට බයින්ඩ පටන්ගන්න හැබැයි අපි කොහොම දවසන්න ඕනේ සිහෙනුවනින් ඉඳලා අපි සංසින්දල ඉන්නවනම් එයා පාලනය ක්‍රන්තියන් හොඳම ක්‍රමේ අපි එකටයාගෙන බැනකට යනකන මේේ ගන අපි සංසින්ත්‍ර ඉන්නකමැක එහෙ වෙලා නැද්ද සමරක්ට ෝගලන්ට බයිනකට සමරක්ලා ඔබ ඉවසක නීදර තියෙනවානා පස්ස මල් මකදගන්න ට පොඩක්ේතිගේ සම නේද සමරක්ලට අපිට ක කියේන්ති ගහිල් අපේ සංසින්දීම නැති වෙල තවකීමට බයිනකුට එයා ඉවසල්ලා සංසිදිීලා ඉන්නකට අපි සමවල රන්නද මට පොඩ්ඩක් වෙලාගේ ේන්තියා මුසි න්න ාග එහෙම කියන එහනංල බැනගන එනෙක් කෙනෙක් අපිට වැරදකට නොකළ දේකට හරි බැනග නනෙක් කනේ පාලනයක කරන්න තියෙන හොන්දම ක්‍රමේතමගත්ද හොඳම කමයක තමයි සංසිදිලා ඉවසක නින්නේ එක එතකොට මෙයා එහෙම පාලන ප්‍රශ්නය දුරදි ගැන්නෑ නැත්තං යුද්ධ ආරවුල් පටන්ගන්න තැනත් තමයි ඉවසීම නැතිකම් සංසිඩීම නැතිකම් ඊට පස්සේ පින්මත් එතකට මතලීට ඒක හරි ගිය නෑ උත්තර ටික කියනවා සද්දේන්දු නිය වුණට ඔයි ඉ වසීම ගැනු මං එක්තරා වර ද්දකිනවා දැයාගේ මට්ට මෙකයන්නේ මතලි කියන සක්දේදුට ඔයි ඉ වසීම ගැනුම පොඩි වර ද්ද කියනවා මොකදද යම්වෙලාවක ඉවසන කොට මෝඩයා හිතන්නේ මෙයාමේ මට බයින් ඉවසනවා කියලා පැනලා දුවනවා කියලා අඥ්ඥාන කියෙන ඉවසන කෙනාවමයි කියනවා මොකදද යට කරගෙන යන්නේ අපේ දහම් ගැටලුවල ඔවුන් වැඩසට හංවල පෝය වැඩසටහංවල මට් සධර උපවාහන ලකර ගන්ඩලි වැඩසරහං වල ගොඩක් මහනු ප්‍රශ්නය තාමනය අපි වසග න්න ඇතුකර ඉතරන් එතාි මොඩයි කියලා එතුර අපිටම අපි මයි කියනව යට වෙන්නේ අපි ආයතා ප්‍රශ්නවාය යග අපට ඇති වෙන්නේ එද එහෙමක ඉන්න බෑනේ අපි කියන ති මොකක් ඉවසලා 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 බැරිම තනත් මොකත්ත කියන්නේ වෙ ස තමයිතිය ගොඩාක් බලන්නක හිීරගෙවල්ලල ප්‍රාණ ගහතය කරලා සමාක්කරන්ට ගහලා ඉන්න අමකක්ද ඉවස ඉවසල්ලා බැරිම තැන මගේ රතුකට්ට පෙන්න්න මංඟගේ වෝක හැබැයි හතුකට්ට පැනලා එයා ගහපු තැනවතමයි යා හිරට රඟින්ද එන්ද ඉවසල්ලා ඉවසලා බැරිවතන නුවනැත්ත කරන්න මොකක්ද ඉවසනය එක මයාහනවා මාතල ය ප්‍රශ්නය හන්නමක්ද ංඟකක වරද දකිෙන සක්දයේන්දුනී සමහරක්කයි හිතන අනොකක්ද ඔවු මෝඩ කියෙනා හිතන්නේ බයිංගිවසනුව කියලා ඔන්න ද දෙම්මට බයි පැල්ලගිය පාඩ් වීග කියය දැක්කට මයික වචනැකිව මෝඩ කියෙනා හැම හිතනවා. එහින්දා ආයආයමත් අපට වේස ලබා දෙනවා අපි පිටාවට පත් කරනු මෝඩ කියෙන ඒහිදමගේ වරදකින කියෙන හරග ලස්සනයි සක්්දයද ප්‍රච්ඥාවෙන් නුවනින් ස ුදුර්‍ර සක්දය සෝතාපාන්න කෙනෙක් කියන කොහොද අනේ මාතලී ඔය මනුස්සය ඔය මෝඩ මිනිස්සු ඒ හිතවට කම්ම ඒ ප්‍රශ්නයක් කියනෝ මෙයා මේ ඉවසන්න මට බයින් කියලා කවරුවර හිතවවත් කමක් නෑ නැතත් කමක් නෑ ත ද ඔගලන්ට කවුරු හරි බැන්නට පසේ ඔගුලු නිහඩ වින්න නම් සක්දය කියන එ ඒක හිතන්නේ එයා ගැන හිතන්න මේ මෝඩ හින්ද කවරුවත් නැතිහින්ද බයින් ඉවසනවා කියලා හිතවත් කමක් නෑ කිය න හිතවේ නැසත්කමක් නෑ උතුම්ම යහපත නම් තමන්තුල යහපත් ගුණක් දරම ඇති කර ගැනීමයි කියනවා ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ කියනවා ත්ද ඉවසීමට වඩා උතුම් දෙයක් නෑකිනවා වටින්නේ අපි අ අනිත්තයි අපි මෝඩෙක් කියල හිතනකවත් උතුම් කෙනෙක් හිතනවත් නේ ඉවසීමයි කියන වටින් කවේකෙන හිතන්න පුුවො මෙයා ඉවසන්න මෝඩ ගමට ඔන්න පාඩේ කියයා මට බයි කෙ තෙන්න්න පුළුව ආයායමත් අපිට පීඩාවන් දෙන්න පුළා ය යින්නක් පුළුව අය ගහන්නක් පුළුව හැබැඒ කමක් නෑ කියනවා උතුම්ම යහපතනම් අපි කෞද කියරා අනිතහ දෙනගැනනි වනවේ ඉවසීමයි කියන උතුම්මද ඉවසීමටඩ උතුම් දෙයක් නෑකි අපිට සමහරක් කලලාට ඉවස ඉවසන්න බැරිහිදමයි සමාරක් කලාට අපි මේ මනුස ලෝක අදිපදිලයි. සමාටගේ ජීවිත එක ඉවසන්ඩ පුළුවන් තැනත් තිබලතිබ බලා බුදු ශාසනය මියුණගැහෙච්චලාලවක අප දෙවන් අතරටත් තයන් ඉට තියෙන් නැති හැ ඉවසන්න බැරිහිත් වෙන්න පුළන් මනුස්ස ලෝක ලත් දක් ෙන්නේ. මේ ජීවිතය ය සන්ඩ බැරි මොහොතක් වෙන්න පුළුවන් මකක්ද අපි රීළඟ ජීතය දව ෝකට ඇනදිනය අවස්ථාවේ අපිරඟ ජීවිතය පරසන්න සත එක්ල උපදන්නේ. සමරකට මේ ජීවිතයම අපිට මේ ඉන්න තැනට වඩා උසස් තැනක ආයතනයක වේවා නිවසේවේවා යම් හොදෝ තැනක ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. හොඳ අවස්ථක් ලැබෙන්ට තිබ්බ වෙන්න පුළුවන් අපි සමරක්ලට අපේ විවසීම නැතිවීම තමයි අපිට හද මේවාගේ තත්යක් කරුමගලතින්. නද දැන් ගොඩාක් හිරගවල් ඉන්න ට ඒ තැන උරුම කරලා දිල්තියෙන කවුද අසල්වාසින්ද. මතාත්තද කවුද? ඒගොල්ලුන්ගේ මවසීම නඇතිවී නද ඒ වගේ අපි ජීවිතයට ලොක්කු අබභාගයක් ඇති කරනවා උතුම් ඉවසීම උතුම්බ ගුණධර්මයක්කන ඉවසීම නැතිවී. කියනවා යම් කෙනෙක් අතිශීම බලවත්තල ඉඳගෙන දුර්වල කෙනෙකුගේ නින්දා අපහාසාදී ඉවසනෝ නම් ඒක තමයි කියනවා ලොක්කුම ඉවසීම හරි ලසන මේ කරුණ මහැද යම් කෙනෙක් අතිශයීම බලවත්ත ඉඳගෙන දර්ුවල කෙනෙකුගේ නින්දා පහසාද ඉවසන වනම් ඒක තමයිකි නොකක්ද ලොකුම ඉවසීම මොකද බැරි කෙන හැමදාම හැම එලාම කොහොම තිවස නොක හරි ලස්සන කතාවත්ති නෝකට මහවංශයි බුද්ධ දහස රයජතුම තත් ගුද්ධ දැස ඇතු මොකද ප්‍රසිද්ධ වෙදකම්ට ඒ රජතුමා තිරිසන් සත්තුන්ට වෙදකං කරා මිනිසුන්ටත් වෙදකං කරාගෙන ඒ වගේම ක් වහන්සේ ඩත් වැදකං කරා කිය ඒ වැදකං කර විදිය තියෙන හරි පුදුමයිමට වෙලා නැ කියන්න මේ රඇතුමා එතාමත මෙත්සිතින් කරුණාවෙන් මිනිසු දිහා බැලුව කියනවා හැම්ම තැනම වෛද්‍යවරු පිටව කියනවා කෙත්වතුවලින් ලැබෙන ආදායමලින් භාගයක් වෛද්‍යවරුන්ට ඒ උපස්ථාන කරනයට දුන්න කියනවා මිනිසුන්ගේ නිදුක් බව පිණිස කියලා තර එච්චර වියදන් කරා කියන එ වියදන් කරලා දවසක් මේ තියෙනවා සද දෙවිදු තවතිසාවාසී දෙවියන්න එක් ගවනක් යනවාගේ බුදුදහස රඇත්තුමා බුදුදස ඇත්තුමා තමන්ගේ රාජ පිරිවර එක ඇතාපිටින් නගර සංචාරයේ විීදි සංචාරයේ දෙෙනවා එහෙම යනකොට එක කුෂ්ට රෝගයේ කෂ්ට රෝගෙක් හොදටම කුණහර පෙන් බයින නරග වශ්චනලින් බයිනු පයිනුකොට තුම බැලවා මම මෙච්චර මිනිසුන්ටතු දව් කරනු කාටව කරදරැ කරන්නන්නේ මගේ තියන දෙව මිනිසුන්ට දෙනු අනිවාරය මේ ගේීජීතයක් මගේ තරහ කාරෙක් වයි රක්කාරෙක් ඉඩදි කියලා රාජ පුරුෂක්කයනමොකද කිය බලහන්න කියලා ඊයට පස් යානු මොකත් මේ පයිතුමට බයින්නේ කිය ඇහ අර කකෂ්ට රෝගය මේ මගේ දාසෙක්කොය මේ පැත්තටාවත්තෙම මරණෝකිවා ඔ මට පේඩනි අලියපිටින් යන්නේ මට පේන වැලය පිටන් යන්නේ ඔය ඉසරමගේ දස්සෙක් මං රජාාවලයිද මෙයා දාසේ පයිනහදටම ඉර සැවිල කිවට පස්සේ රැතුමටයිලලා රජකරුෂශ කියන මෙම මදක් කින හෙනං ඔය මගේ ගීජීවිතය පර් පයිරක්කාරය මේ රණුකම්පා කරන්නඕ කිය මෙයට අනුකම්පා කරන්නන්න දැක්ක බලවත්ව ඉඳගෙන අර බාලය පහත් කෙනෙ තමන් හිගන්නෙනේ හිගන්න බයින බයිනකොට ඉවසපුයිදය. හිතනවා මයාගේ වෛරයේ දුරකරන්න රම්මක් උපක්ක්‍රම ශීලීව මෙයාගේ මනස සූපත් කරන්න මමයටට උදව කරන්න ඕනි මම බයින් හොඳදරෑමයාට මේ අත්තෙක් මො තරාගන්න හොදර මයටට මේලා උදව කරන්න අන්න දක්කද මෛත්‍රිය. ඒත කරුණාව. තවක්ෙනෙක්ගේ අඩුපඩුව දක්කට පස ගොඩක්ලාවට ඒක ඇරගෙන ලෝකය මිනිසු කරන්නේ ඒකම අවසවස්ස ඒකටම ගහනෙ එක න්න නුවනති රජක් බද රතුමා අනුම්පාව තිය රජෙක් බුදුදස රයිතුමා කරුණාවතියෙන් මෙසිත තියෙන් මනිස්සුන් ආතරයක රජෙක් ස්ුභාවය පොඩි දෙයක් කරගෙන ඒ උළුපපලා උත්සලා අනිත්තායට ගරහ කරන්න විහसाන්නේ කියනවා මනුස හුදට කෑමදන්න හදට කදන්නල ඉර මනුස්්‍යයා ගිල්ල आජු පුරෂය ගීල ඇත්තක කියයාල වන යංකු අපේ ගෙද ගෙදර ගීල් හන්තට නාවල්ලා කාන්තාවන් හොඳට උපස්ථානට දීලා කණඩ බොන්ඩ දීල් ඔක්කොම කළ ටික කාලයක් කැනවට කි්වා පවැදන්නවා. මේ හැම්ම උදවක් මට කළේ ඔයා හිගන්නෙ එක හිටී ැන් සිටගෙනෙක් වගේ අපිගෙදරන්නවා මේ ඔක්කෝම කරේ අපේ බුදුදසර ඇතුමගේවා. මෙච්චර කාලයක්වැයට ආහාරදුන්නේ මේ උපස්ථාන කළේ මේ ඔක්කොම වියදංකර ඇතුමකිව. එක පාරුම් පිළිගත්තින එක ඇැයි කාලය ගැමන්යට පිගණඩුන මේ රැත්තුම තමයි මංගැනම මෙස්සිතින් උදවක්ර තියෙකිල. දස තුමා මැරණට පස්සේ කළුරී කරට පසේ ගෙදර මනුස්ස ඇවිලා කියනවා රජතුමා මැරණ කියලා ඒක දරාගණඩ බැරූ හදවත පැල්ලා ඒ කුෂට රෝගයලලා හිටපු එදා රජතුමාට බැනු පෙක්ෙනා එතන මැරණුක බලන්න බු බුදු දහස රජතුමාක් යන කය සූපත් කරා වගේම මනුස්යන්ගේ මනසස් සූපත් කරපු රජෙක් මොකෙන්දේ සූපත් කළේ ඉවසීමෙන්ද ආවේගෙන් ඉවසීමෙන් මනුසසියා බයිනකට රාජ පිරිසත් එක් යනකට බයිනකොට ඉවසව්වා සස්සරේ වයිරක්කාරය කියල හිතලලා උපේක්ෂාටු පත්තිලා ඒවනුසයාටම තේරෙන් ඩැරිය හොදට යගේ දේශය දුරුවනකම් හොඳරු පස්ථාන කළ ඒවන බලවත් ඉඳගන්න දුබලයාගේ බැනුමත් අහන් පුළුවන්නා ඒක තමයි කියන මොකක්ද උත්තුම් ඉවසීම මේක කියන මොකද අ හිගන්න කොහොමත්තති නිවසන් එවා කියෙන රජා බලයි තියෙනෙහිට කිය යම් කෙනෙ කිපෙන කෙනාට පෙරලා කිප නොත් ඒකෙන් පාඩ සිදධ වෙන්නේ කාටද තමන්ටමයි කියනවා තරහගත්තයක් කෙනට අපි තරහගත්ත ඒකෙන් පාඩුවවෙෙන කාටද තමන්ටමයි කියනවා කේන්ති ගිය කෙනාව හඳුන ගෙන පෙරලා කිපෙන් නැත්තම් යයා ජයගන්න දුෂ්කරූ යුද්ධයක් දිනා ගත්තකනවා හරි ලස්සන මකද කියන්නේ ව කේන්ති ගිය කෙනාව හඳුන ගන අපි පෙරලා යාට බයින්න නැත්තම් කිපෙන් නැත්තාම් එයා ගෙන තරහ ගන්න නත්තා එයා මේ ලෝකී ජයගන්න අමාරම දෂ්කර යුද්ධය ජයගත්ත කෙනක් ෙනවා ඒ කරන්න පුලොන්කම ලැබනි මකද ඉවස අනුන් කිපුණු බව දැනගෙන තමන් සිහිනුවනින් සංසින්ඳන වනං තමන්ටත් අනිත්තායට දෙපැත්තටම යහපත සලසන කෙනෙක්කී නොය ය දෙපැත්තර මෙහපත සල්ස ගන්න එහෙනම් සැනසෙන්ද තියෙන හොඳම ක්‍රම ඇත්තම මකක්ද ඉවස අනිත් අයට තරාගිය බව දැනගෙන තමන් නිහන්ඩව සංසිේන්තල සිටීම තමන්ටත් අනුත්තායට දෙපැත්තටම සත සලසන කෙන ගැෙන ධර්මය අදක්ෂ ජනයා හිතන්නේ එය මෝඩ කියලා හැබැයි තමන්ටත් අනිත්තායටත් හිතසුව පිණිස පවතින විදිහට ඉවසග ඉන්නෙක් කෙනා සමහරක් ධර්මය ද නැති මිනිස්සු මෝඩ මිනිස් විතාන්මකක්ද ප මනුසය මෝඩේ කියලා ඇයි ලෝක හැම වෙලා බලාපපුරොත්තු ව ංචි දරෝන්ගෙන් පවා දෙමපිය බලාපොත්වවෙන්නේ එකටක කිරීමක් ගැහුගොත් පහරදීම පහරදුන පහර දෙන්නවා මේ විවාග පේල්නුත් ති භාග කොඳර පාසෙන්නවා ත එහෙම නැ තමන්ටත් අනිත් යට දෙපැත්තටම සෙත සලසනගෙනා ගැන ධර්මය අදක්ෂාය ධර්මය දන්න තතියයි මිනිස්සු හිතන්නන්නේ මකද මේ අය මෝඩයි කියලා හැබැයි තමන්ටත් තනිත්ත යටත් යහපත සලසන අය ගැනන ධර්මය දන්න අහෙන හිතනකොමද මෙයා හරි පින්වන්තේෙක් නෝනැත්තෙක්කය. බගන් සද්්‍ය වන්දුගේ විසීම ගැනු බුද්ධදස රඇත්තුමගේ වසීම ගැන. ඒකාලෙ මාතලි සිතවවා අන මේ මෝඩකමට කියලා හැබේ අදත් අපි කතාග රොමකක්ද නෝනැත්තෙක් කරපු දෙයක් කියලා. එම නැද බුද්දසර ඇත්තුමා හිගන්නෙක් බයනකට කෘෂ්ටරෝගේ යියකටිවසව්වා ඇතා පිටින්දලා රාජ පිරිෂ ඔක් මිද. ඉවසීම ගැන මස්සර දාහක් දෙදහක් ගීලත් අද අපි කතා කරනවා හැබැයි ඒ අතර කීදනකුට තරා ඇන්න ඇ්ද ඒ තරහක් ගියය ගැන මේ වගනේ නේද බලන්න ඔබේ පවා ජීවිත ඔබේ පවා ජීවිතේ ඔබ ඉවසපු අවස්ථාවක් ගැන ඔබේ නෑහිත මිතුරු සතුටිං යුත්තව ඔබට වැදගත් කමදීලා ඔබ වටින කෙනෙක් ඔබ නුවන ඇත්තේ මුලේ තියෙන කෙනෙක් න්තක් කියලා ප්‍රසංසා කළ නැත්ත ඔබේ පවුලි වුණ තරහා යන පොඩ්ඩහම වන්නඩ බැරුව යනෙ එක එක කතා කරත් දි පරිසමෙන් කතා කරන්නේ කියලා ඒ අය ගැන පොඩ්ඩක් පාත් කිරීමක් ඒ අය මෝඩයි කියලා ඒ එච්චර හොඳයනවී කියලා සමාජයේ කතාවෙන්නද පවුලය කතාවෙන්න නද එදා ඔන්න හිතක් සනසගන්න ජීවිතයක් සනසගන්න කැමතින ඔබ ජීතය ඇතිකරගන්නට තිය ස්සන ගුණ ධර්මයත් යම ගදද ඒවස කොයිසීම කියන ගුණ ධර්මය අපි උපදවා ගත්ත අපිට පුළුවන් මංහ ඉස්සලකිවේ අපි ඉපදුනේ රාගදේශමූහත් එෙක් අපි ගාවව රාගදේශමහ තිබොත් අයම ඉප දෙන්න වෙන දට මේ ජීවිත ඉපදිලයින් ඉප දෙනකොට අපි ගවයම් ගුණ ධර්මිකක් තිබ තුොට ඒ ගුණ ධර්මික ආරක්ෂා කරගන්න ගේම තිබ ැතිදේවල්ටික් උපදවාගන්න ඒවා ආරක්ෂා කරගෙන ඒවගේම අපිගාාව නැති අඩු පෞඩු අපි මේ මනුසලෝකැයි හදාගණ්ඩ ඔන්න නැති වෛරක්කාරය හදාගන්න ඕන්න එහෙම නැතුව දුරගුණ නැතුව මෙැරෙන්න්න කැමති නම් රාගදේශ මුූහු ප්‍රහණය කරනක පැත්ක තිබේවා අඩුම තිබ්බටි කාරක්ෂා කරගන්නවා තිබ්බ නැති දුර්ගුණටික ලාං් නොකරගන්නට අපිට වට්ටින්න දෙයක්ත්ව එමකක්ද ඒවසීම කියති. තරා ගන්නේ එක හරි ලේසි. ඉවසනයක හරි අමාරුයි. දේශය, ක්‍රෝධය, වෛරය එකටක්කිරීම. ඒ කෝමයිති ධර්මයටනමකටද. අධර්මයට. ඉවසීම ඊට පස්සේ අන්නායට මෙත්් සිතින් කතා කිරීම උදව පදව් කිරීම. අන්න අගේ හිත් තලන් නැතික ඒ කෝමයිතිටද ධර්මයට. ඒ කොමයි ධර්මයට. ඔබ ලස්සනාය වෙන්න කැමතිනම්. ගද කරන්න උදුරන්න දේශනා කරනවා මෛත්‍රී වඩන්න කියෙන මෛත්‍රී කරන්න පුළහන්කම ලැබෙන නිවසන එකලාට ඉවසන්න පුළහන්කම ලැබෙනවා මෛත්‍රී ඉන්නක්ට ඒ දෙක දෙකක් න එකට යන් මෛත්‍රී කරන්න පුළහන් ඉවසබෝත්ය ඉවසන්න පුල මෛත්‍රී කරත්ය මේ ජීවිය ලස්සන වෙලා අපපදදින ගී ජීවිතය මෛත්‍රය කරපාය කියෙනවා මේ ජීත කැතවෙන්න සමාරක් කලලාට ඉරඟ ජීවිතවල ැත වෙන්නේ මකක්ද පොඩ්ඩෙෙන්ට බෑ තරහයනට තරහගන්න හොඳන කට අපේ මේ ජීවිතෙත් අසාර්ථකෙනවා ඉල ජීවිතෙත් අසාර්ථ කන හට හොඳව දෙයක්ත්තමයි ඉවසන්න පුරද්ධ වීම බුදුරාන්ස් දේශනා කරනවා පින්වත් මහනෙන මේක තම හරිම ලස්සන ඔය සප්්‍ර දේවෙන් දෙ තමන්ගේම පුන්න විපාකෙන් ජීවත්තන කෙනෙ අරකපු රතපද හත හොඳට සමාදංගල පුන්න තේජසින් ඉන්න කෙනෙ වතිසා දෙවියන්න අතර සැපසම්පත්වලනොත් අධිපති බවන ඒ රාජ්‍ය තවතිසා රාජ්‍ය කරන කෙනෙක් එබඳ කෙනෙක් පවා ඉවසීමේ කීකරු භවේ ගුණ කියනවනේ ඒත් ඒවගේ මහනු භාසම්පන දෙව කෙනෙකු තිවසන වන එක ගුණ කියනවනේ එහෙම එකේ මේ වගේ චතුරාර් සතය ධර්මය අවබෝධ කරගෙනයීම පිණිස නිවන පිණිස පිරිසිද මම ධර්මය දේශනා කලා තියෙනු මේ දුකෙන් නිදහසය මේ වගේ පිරිසිදුව දේශනා කරල තිය ධර්මවිනයක් ඇති ශාසනයන් ඔබ සාමිනස් වැටිකි නො පැදිවිලයි ඔබ කොහමන් කොච්චර ඉවසන්න ඕනනිද කොච්චර කීකරුවන්න ඕොනිද ඒ හින්දා ඔබ ධිෂ්ානයක් ඇති කරගන්නකි න මේ ශාසනය පැවිදිලයි නොබ හොදට ඉවසන් ඕනිේ හොදට කීකරුවන්න ඕන මේ ශාසනය සෝභමාන කරන්න ඕනි. තොකට මේ සදදවිු මනුස්සලෝකින් දෙදී බුදු ශසන තිබෙන. ඒත් ඉවසීම ආදීගුණ ධර්මදියුණු කරා දැ ඔබ අප ඉපදිලායින්න මේ කාලේ ඔබ උපාසක පාසිකාවූ අපි සාවාමඉන්හන්සේල්ලා මේ උතුම් ධර්මවිනය තියෙන කාලේ එහම් අපි කොච්චර ඉවසන්න ඕනේද කොච්චරඩන් අපි මෙත්සිත වඩන්නන්න කොච්චරනන් අපි කීකරුුවෙන්න්න ොද ොච්චර හොදට දෙමාවපියන සලකන්න ඕනද වැඩිහිටයට සලකන්නොේද හොඳ වචන කියන්න ඕනීද නේද ඇති එහන්දා මේ පචිත්ති සූත්‍ර ඇසුරින් අපි වසීම ගැන ගුණ ධර්ම ගැන කතා කලා ඊළඟ ජීවිතයට ය හපත සල්සන ්‍රාගදේශමමුහු ප්‍රාණය කරන්ට උපකාරවන මේ උතුම් ධර්මය පිහිට ලබමින් ගුණ ධර්ම දියුණු කරලා චත්‍රාර් සත ධර්මයෝගුද කරගන්න වාසනාවදාාව වෙත්වා. දැයි මේ රැස්කල් සියලිපින් අප අනුමෝ දංකරමු සියලුද්ධ විවරුන්ට උතුම් ධර්මදානමේ වශයෙන් රැස්කළමි සීල පින් පිංවා සාක් දෙවෙන් දුු සතරවාරන්දව රජ දරවාන් සුමන සබන් දෙවියන් නාලෝක දෙවියන් සතුටු සිතින් අනුමෝදැන් එවා සාධ සාධ අපගේ ගුරුදවත්ත පරම්පූජනීය පින්ංවත් ලගු ස්වාමීන් වහන්සේට මේ පිනමෝ දැන්මෙත්වා පිළිවෙත් පරන මහහා සංගරත්නයයට අනගාරිකාමයන් වහන්සේලට පයිද්‍යපේක්ෂක දරුවන්ට මේ පිළනමෝ දන්නෙත්වා සුවසේම ගොර ධර්ම දිනු කරගන්න පිවතුන් වහන්සේලාට වාසනාවදා වෙත්වාසාදුසා එවගේම මේ රැස්කල සීල ප නිධර්මයන් උතුම් ධර්මධානය රැසවන සීල පිනිධර්මයන් තනෝජා ක්‍රෂ් රත්න මහත්මය නමින් ගංගා ක්‍රෂ්න රත්න මහත්මී නමින් බුද්ධි ගුණ රත්න මහත්මමා ඇතුළ පවලේ ැමඳනා නමින් මේ සරු ඥාතීට මේ පිනු මෝදර්නත්වා විශේෂය මේ ධර්මධදානය පිනාද සිද්ධ කරගන්න මීට වසරක ටිහිට දමිය පරලො ගිය නන්දා දිසානායක තමාදරණී මෑණියන්ට පින් පෙතන් මෝදන් කරන්න ඒ පා පරලෝකා පාත්ථ නන්දා දිසානය කාාද්‍රනියමේණියන්ට මි ධර්මය ධනයෙන් රැස්සුන සියලු පින් එක ස අනුමෝදර්න ෙත්වා අනුමද එතුමියගේ පරලෝ ජීවිතය සැපවත්යත්වා සූපත්යත්වා නුදුරු භවයකදම ගෝර් සසරං අත්මි දෙන්නට මේ පිණුපකාර වෙතුවා ඒගේ මීට වස්සර විසි දෙක ටහෙතද මිය පරලොගේ සිරල් ක්‍රෂ්ණ රත්න පියානන්ටත් මීට මාස නමේකට හෙත්තේ මිය පරලෝගිය ඒ මෑණියන්ගේ සහෝදරයක් වන්න චන්ද්‍රසයන පෙරම හත්මට දිසාානායක පවලේ ක්‍රෂ්න රත් පවලේ ගුණරත්න පව්ලේ මියෙගේ සිව ඥාතීන්ටම පි නමොදන්නනෙවා. එයාගේ පරලෝ ජීත සැපවත් එත්තා සුවපත් එත්තා සංසාර්ධකෙන් අත්මි දෙෙත්වා. ඒවගේම දායකත්්‍යදරු පිින්මතුන්ගේ සලූම් සුජීවත සිදන නෑඇතමිතුරන්ට මේ පිනන මෝදන්නෙත්වා තනෝජා ප්‍රෂ්ණ රත්න මහත්මයට ගංගා ක්‍රෂ්ණරත්න මහත්මයට, බුද්ධිග ගොන්රත්න මහත්මාටේ පින මෝදනත්වා සුජවතසරට බුද්ධික මහත්මාට නිදුක් නිරෝගස් සොපත්බාව දීර්ගය සම්පස්සල සේවා සහ සම්බන්ධ උදවපදව කරපු හොඳයි කිය සටතු වෙච්ච හැම දෙනාට පවලි හැම දෙෙනනාට මේ පින් බලින්. අයික මාන්සික සැප සැහැලුදවේවා ගෞතුම් බුදු සාාසනයේ පිහිට ලැබේවා. රැස් ස ල දධර්මය නිවසසිට මිතු ධර්මශ්‍රණය කළ පින් ඔබ හැමදිනාටත් ශ්‍රධ ධර්මදාානු සසාමාජිකත්්‍යය දස් තරන සීලු දෙනාටත් ්‍රධ මාධ්‍ය ජාලයේ සේකරන දරුවන්ටත් ඔබ හැදවඩු දෙමෝපියන්ටත් රටලෝකවාස හැම දෙදිනාටත් මේ පින්ංහන ොදන්නෙත්වා සීල දිනාමනනි දුක් එෙත්වා නිරෝගී වෙෙත්වා සූපක්තිෙත්වා. හැමදිනාටි ඉවසීම කියීන ගුණය දියුණු කරගන තමන්ගේ හිත සනසගන්නට සැනස්නු ජීවිතයක්කපුදවාගන්නට වාසනාවතා විත්වා සසාධ හැමදිනාටම තෙරවන් සරණයි නමෝබුද්ධහ. දැන් අපගේ පිනත්ස්වාමීන් වාන්සසිට පරිස්කාර පූජා කරනම හොත. නු් නමෝුද් Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya නන උතුම් සදහම් දේසිනය අපට පැහැදිලි කර දෙෙන් න්නේේදනු. අපේ පින්නස්වාමීන් වහන් සිට අප පුුණ්‍යාණ මෝදනා කරනවා පින්නස්වාමීන් වහසේ නෙදුකින් උතුම් ධර්මාවාබෝධය ලබත්වා සාධ, සාධ, සාධෝ ඉතින් අපි ඔබට ආරාධනා කනව බිඳුවයි හත එකයි දෙසිය තිස් දෙකයි අසුවට යසූ හතා අමතල මේ වගේම තුම් සදහම් දේசிනාවවිින් දාකත්වවෙ දරණට ඔබට පුළුවන් නැවතත් ස්වාක්කාද සදහම් දේශනේ මුණ ගෑම. තෙරුවන් සරණයකට.